අපේ ප්‍රයෝජනාර්ථ මේ නිසා අපි ලෙඩවල් වෙන්න පවා අපේ ශරීරයට අපේ මනස බලපාන. ඒක නිසා අපි අපේ මනස ගැන ප්‍රවේසම් වෙන්න ඕනේ. ඒක වාචනයක් වගේ අපි යටිහිතට උඩු ඉදින් අරගන්නේ යටිහිතට දාගන්නවා. මේ වාචනය පිළිසුදු දෙයක් කිම් පුරවගත යුතුයි. ඔතන තමයි අපි කරන්න ඕනේ. ඒක නිසා අපි මේ 5 senses පංචේන්ද්‍රයන්ගෙන් ගන්න දේවල් යහපත් දේවල් ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ අපි විවිධ අවස්ථාවලදී කතා කරත් කොහොමද මේ දේවල් හරියට ගන්න කලමනාකරණය කරමින් මේ දේවල් ගන්න ඕනේ. අන්න එතනයි වටින්නේ. ජීවිත කලමනාකරණය කියලා කිව්වම කලමනාකරණය කරමින් තමයි මේ දේ ගන්න ඕනේ. මේ දේ හොඳද නරකද කොච්චරද කොහොමද ගන්න ඕනේ කොහොමද මම ඒකට ප්‍රතික්‍රියා කරන්නේ අන්න එතන තමයි වටින්නේ. මම හිතන්නේ ඔය දුන්නේ ඔබ සඳහන් කරන ආකාරයට මනසට යහපත් දේවල් දමා ගැනීමෙන් මම හිතන්නේ යහපත් කල්පනාකරණයක් මානසිකව කායිකව ඇති කරගන්නට පුළුවන් කියලා තමයි ඔබ සඳහන් කරන්නේ. ඔයදි මේ තවත් කාරණයක් තමයි මම හිතන්නේ අපේ මේ කාර්ය බහුල ජීවන රටාවත් සමග ආතතිය, ඒ වගේම සංවේගය මේ කියන කරුණු කාරණා පිළිබඳ අපි එතරම් දැනුවත් නැහැ. සමහර විටක අපි ආතතිය නිසා විවිධ රෝගී තත්ත්වයන්ට භාජනය වෙන්නට පුළුවන්. සංවේගය නිසා විවිධ ගැටලු මතුවන්නට පුළුවන්. මේ දෙවර්ගයේ පිළිබඳ ඔබතුමිය දකින ආකාරයට සඳහන් කළන්න පුළුවන්. ඔව් ආතතිය කියන එක අද හරිම වටිනා මාතෘකාව ස්ට්‍රෙස් කියලා කියන්නේ. අපි කියනවා අපි ස්ට්‍රෙස් වුණා කියලා. ස්ට්‍රෙස් ක්‍රමතිය ආතතිය. ඒක ඇවිල්ලා හැම කෙනෙකුටම තියෙනවා. ස්ට්‍රෙස් එක ඇති කරගන්නත් පුළුවන් නැති කරගන්නත් පුළුවන්. නමුත් මේ ආතතිය ඇති කරගත්තොත් බොහොම නරකයි. අපිට නිින්ද යන්නේ නැහැ, කැම දිරවන්නේ නැහැ. ඒකෙන් ගැස්ට්‍රයිටිස් එතන ඉඳලා ඇවිල්ලා ලොකු ලොකු ලෙඩවල් දක්වා යන්න පුළුවන්. එතන ඉඳලා පිළිකා දක්වා යන්න පුළුවන්. ඉතින් මේ ආතතිය දුරලීම හිත භාවනා ක්‍රමවේද අභ්‍යාස ක්‍රමවේදත් තියෙනවා. ඉතින් සරල විදිහට මේ ආතතිය නැති කරගන්නත් පුළුවන්. දැන් ආතතිය කියන්නේ අපිට යම් කිසි දෙයක් අපිට අවශ්‍ය නම් ඒ දේ අපිට කිරෙන්නේ නැත්නම් අපිට ඕන විදිහට එතන තියෙන ප්‍රශ්නයක් දුක ඕක තමයි ආතතිය කියලා සරලව කිව්වොත් කියන්නේ. නමුත් මේ අපි හිතන හැම දෙයක්ම අපිට ඕන විදිහට කරෙන්නේ නැහැනේ. දැන් මට ඕනේ උස වෙන්න මීට වඩා. මම උස නැහැ ඒකේ මිටි. දැන් ආතතිය අනේ මන්ට දුකයි. මම කලුයි. මම මහත වැඩි. ඉතින් ඒ වුණාට මම ආස කෙට්ටු වෙලා ඉන්නේ. ඉතින් මට හිතන දේ නැති නිසා මම දුකෙන් ඉන්නවා. දැන් මෙතන වෙන්න ඕනේ. දැන් අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකක්ද? අපිට තියෙන දේ අපි සතුටෙන් බාර ගන්න. ලදදෙන් සතුටු වෙන්න. ඔව් මට මම මේ වගේ. මගේ මුදල් තත්ත්වය මේ වගේ. මේ වගේ පවුලකට ඉපදුනේ. කමක් නැහැ. මෙහෙම හිටියා වුණත් මට මනුස්ස ජීවිතයක් ලැබුණානේ. ලදදෙන් සතුටු වෙන්න. මට වඩා නැති කට්ටිය ගැන හිතන්නකෝ. ඇස් දෙක නැති දාන්ත කුළු බිහිවි ඒවම නැත්තම් ඉන්න තැනක් නැතුව පාරේ ඉන්න මිනිස්සු ගැන හිතන්න. අර සින්දුවක් තියෙන්නේ අර මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමයි පහයෝගෙනදී ඔබ දකින තුරා කියලා හිතන්න පුරුදු වෙන්න. අපි පොඩක් හිතන්න එතෙන්ද යන්න ඕන නෑ මේ බල බල යන්න. අපි පොඩක් හිතන්න මනසින් විල බලන්න මට වඩා නැති කට්ටිය ඉන්නවා. ඒ මිනිස්සු සතුටෙන් ඉන්න අය නැද්ද? ඉන්නවා. අන්න ඒ කට්ටිය කියලා බලන්න. දැන් ඔය අන්තර්ජාලය යන මේතර අත පය දෙකම නෑ. නිකන් ශරීරය විතරයි තියෙන්නේ නික් කියලා. එයා විවාහ වෙලා දරුව දෙන්නෙක් දැන් ඉන්නු. එයා ලෝකෙම දේශන පවත්ව පවත්ව යනවා. එයා කනව බොනක් තනියම එයා ගඩ ඔක්කොම කරන්නේ පීනනවා බලන්නකො. ඉතින් ඒ විදිහට මනුස්සය ජීවිත ජය ගන්නවා. ඉතින් අපිට අඬගෙන ඉන්න නෑ තියෙන්නේ. අපි සතුටු වෙන්න ඕන. අපිට ලද දේ මට ඇස් දෙකක් තියෙනවා. මට කටක් තියෙනවා. කතා කරන්න පුළුවන්. ඒ විදිහට මට හදවතක් තියෙනවා. ආදරය කරන්න පුළුවන්. ඒ විදිහට මට තියෙන්නේ මොනවද? ඒ දෙයින් තමන්ට ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා ලද දෙයින් සතුට වෙන. ලද දෙයින් සතුට වෙලා මෙතන ඉඳගෙන මේ
සිටුවේෂන් එකට මේ අවස්ථාවේදී මට අහිතකර විදිහට තියෙනවා නම් මම ඒක කොහොමද ජයගන්නේ කියන එක ජයගන්න බැරිවම එදලා තියෙන වෙලාවක් තියෙන පුළා ඒක ඕකේ කියලා තම බාර ගන්න කමක් නැහැ කමක් නැහැ කමක් නැහැ කි කිය බාර ගන්න පුළුවන් ඉන්න ලොකුද දැන් ඒකත් ඔය භාවනා ප්‍රක්ෂෙන් භාවනා ක්‍රමයක් තියෙන මට ඔරුව පෙරළුණා ඕකේ කමක් නැහැ මට තියෙනනේ මේ පැත්ත මම ඒකට නගිනවා ඒ විදිහට ඕකේ 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 කි කිය බාර ගන්න පුළුවන් වෙනවන කමක් නැහැ කමක් නැහැ කමක් නැහැ කී ඒ කියන්නේ තමන්ට හම්බෙන්නේ සෞතුම නරකම දෙයක් වෙන්න පුළක් කමක් නැහැ කමක් නැහැ මගේ ජීවිතේ තියෙනවානේ මගේ අතපය තියෙනවානේ ඒ විදිහට දින දේ තියෙන කෑල්ල දයා බල්ලා එතනින් ඉහළට යන්න එහෙම අය දියුණු වෙනවා සතුටෙන් ඉන්න අන්න සතුටයි අපිට වැඩින්නේ එහෙම ඉන්නකොට යා කවදාවත් හඳන්නේ නැහැ අනේ මට අරක නැති වුණා නෙමෙයි මට මේක තියෙනවා දැන් උදාහරණයක් විදිහට බලන්න දැන් වීදුරුවක වතුර භාගයට පිටලා වීදුරුවක් ගෙනත් තියෙනවා කෙනෙකුට මේක දිහා බලන්න හිතන්න බලා අයියෝ බොහොම ස්තුතියි වතුර භාගයක් තියෙනවානේ තව කෙනෙක් කියනවා අයියෝ ඇයි මේක මේ වතුර භාගයයිනේ කියලා දෙක හිතන්න පුළුවන් ඒක බොහොම සරල උදාහරණයක් ওই විදිහට තමයි අපි ජීවිතේ දිහා බලන්න ඕනේ එකම දේ ගැන අපිට දෙවිදිහකට හිතන්න පුළුවන් දැන් මේ මොකන්ද විතර වෙනස් වුනේ ආකල්පය අපි බලන විදිය අපි බලන විදිය තමයි ඕනම දෙයක ඒ වතුර වීදුරු වගේ හිතන්න ඕනේ. දැන් අපි හිතන විදිහට අපේ ශරීරය නැත්තම් උපත නැත්තම් හැඩ නැත්තම් අර විදිහට හිතන්න. මට මේ තියෙන්නේ කොහමද? මට කරන්න පුළුවන් මගේ ගාන ප්‍රමාණය මොකක්ද බලා ගන්න. ඇති. කොහොම ස්තුති මට විශ්වටම ස්තුති කරන්න පුළුවන්. මට මේ දේ ලැබුණා. මේ දේෙන් මම කොහොමද ලස්සන සතුටින් මගේ ජීවිතය ගත කරන්නේ? සමහර අය හිතනවා දැන් මම හරි දුප්පත් මට මෙහෙම නැහැ. ඒ වුණාට මට ඕන මම විවාහයේදී මේ විදියට මගේ විවාහය ගන්න. ඒ වගේ තමන්ට කරන්න බැරි දේවල් නෙවෙයි කරන්න පුළුවන් විදියට. ගානට හිතලා තමන් වැඩ කරගන්න. අන්න එහෙමනේ. දැන් තමන්ට කරන්න බැරි දේවල් කළා ලෝකෙට ණය වෙලා. ඒ වගේ ඇයි මේ මිනිස්සු හරියම නොහිතාන කිරීම. ගොඩක් අය හිතන්නේ නැහැ. මුංචි දෙයට පවා හිතන්නේ නැහැ. නොහිත වැඩ කිරීම තමයි මෙතන වැරද්ද. යම් කිසි ඕන පොඩි දෙයකදී මොහොතක් හිතන්න. මොහොතක් හිතන්න කියලා වැඩසටහන මොහොතක් හිතන්න. දැන් මේක මම කොහොමද වඩා හොඳට කරන්නේ? කියන හිතල කරන්න. ඒ විදිය දැන්. එහෙම නැත්නම් මොකුත්ම නැතුව තමන්ගේ ඇතුළටම හිර වෙලා කොටු වල ඉන්න මිනිස්සෙක් වුණා කියන්නේ. දැන් එයා අඬ අඬ ඉන්නවනේ. ඒ මිනිස්සට තව කොච්චර දේවල් කරන්න පුළුවන්. ඒකම සතුටක් කරගන්නකෝ. අනේ බොහොම ස්තුති මට පිනාඹුණා. එක්ක එයාට පුළුවන් මට නම් වෙලාව තියෙන මට වාවන්න පුළුවන් මට ව්‍යායාම කරන්න පුළුවන් මට තව හොඳට ටිකක් නිදා ගන්න පුළුවන් හොඳ භාවනාවක් කරන්න පුළුවන් තව මට පොඩ්ඩක් ඇවිදලා පන්සලට යන්න පුළුවන් කොච්චර දේවල් කරන්න පුළුවන් මට කෑමක් හදන්න පුළුවන් තව හොඳට ඒකම ගන්න මටත් ඒක ගැන උදාහරණයක් තමයි අතන මම ඔය රැකියාවල් කළා එකපාරක් ගියා තුරු හිර වුණා වෙන කරන්න කිසිම දෙයක් නැහැ වෙන කෙනෙක් ඉස්සර මට පොඩ්ඩක් දුක හිතුණා අයියෝ මට හරි පාළුයි ඊපස්සේ මම හිතාගත්තා මට කවුරුත් කවුන්සලර් ගහින් ගිලාද ලීකේ මම තනියම හිතාගත්තා හොඳයි මම ගොඩක් පොත් කියවනවා ඊට පස්සේ ඒක මම හොඳට පාදක කරගත්තා මම පොත් ලියන්න පටන් ගත්තා පොලයක් ගත්තා පෑනක් ගත්තා ලියන්න පටන් ගත්තා මෙන්න ඔළුවට ගලාගෙන ඉන්න පටන් ගත්තා ඒ විදිහට මම දන්නේ නැතුව ගොඩක් පොත් ලියලා ඊට පස්සේ මට එක බ්ලෙසිං එකක් වුණා මේ මෙහෙම ඉර වෙලා ඉන්න එක ඒකයි මම කියන්නේ හිර කාර්යයක් වුණත් කරන්න දෙයක් තියෙනවා හිර හිරේ කූඩුවේ ඉඳගෙන ගොඩක් දේවල් කරන්න පුළුවන්. එහෙම ගොඩාකු හිරකාරයෝ ඉන්නවා. හිරකාරයාගේ හිර කූඩුව තමයි එයාගේ යුනිවර්සිටි එක උනේ. එයා ගොඩක් පොත්පත් කියෙව්වා, ගොඩක් පොත් ලිව්වා. එතන ගොඩේ ඉන්න එයා ස්තුතිවන්ත වෙනවා මම හිරේට ගියපු වෙන. අන්න ඒ වගේ එයාට යම් කිසි නරකක් වීමම යහපතක්. බ්ලෙසිං ඉන් ඩිස්ගයිස් කියලා කියන්නේ ඒ වගේ ඒ නරකම හොදක් කරගන්න ඕන. දුකම පන්නරයක් කරගන්න ඕන. නෙළුම මඩගොඩම පාදයක් කරගෙන පිපෙනවා. ඒ වගේ දුකම පතරේ කරගෙන පිපෙන්න ඕනේ. ඒකයි අපේ නඩඩා ඉන්න එක නෙවෙයි. අනේ මම වඩගොඩ පිපුනේ කිසිම නෙළුම අඩන්නේ නැහැ. හරි ලස්සනයි. සුවඳ ගහ ගහ පිපුන ලෝකෙට ලස්සන නෙළුම ලක්ලා බුදුහාමුදුරණ පූජ කරන තැනට වෙනවා. ඉතින් ඒ වගේ වෙන්න පුළුවන්. එහෙනම් ඔබතුමනි සඳහන් කරන්නේ ආකල්පමය සංවර්ධනය තුළින් හේතුවාදීව ජීවිතය දැකීමෙන් තමන්ගේ ජීවිතය ජාගන්නට හැකි ආකාරය තමයි ඔබතුමිය මනෝවිද්‍යාත්මකව සඳහන් කරේ. රැඳී සිටින මද විරාමකෙන් අනතුරුව නැවතත් අපි ඔබ හමු වෙනවා.